Hit of the fan. Who's speaking? Housing, Shinjuku. Hello. Shinbin, Chao Shinjo. Shikyasha. Housing. Housing. Shinjuku. 你好吗？声音超声就上。你好吗？是小熊。啊？我是小熊。小熊。H 宝。Hello。天熊。天熊 ，no， 是熊 ，I'm。好熊。You are not going to stop me。莫哭。Hello。好熊。啊？声音讲啥？小心就说等好心老女人卡通的宣布 Hello 好心好的我给大家看 Super girl from China My super girl from China 星星看说好心大叔 Hello 好心星星看说啊谁接受老人看秀 Hello 我来看哈来看我看被凶哈地浪 Hello wrong number is it okay?休息，星期是几？马夫斯基啊 ？Hello， 好星期几？是什么 ？Hello， Hello， wrong number， you call another number， check your number。休息，为什么是为啥好星星期五为什么 ？Hello， this is Sri Lanka。Yes， yes， South Sri Lanka。小雪，好星星期空窗。雪莉梅林是教授。Hello。Cool Kang, Harry Kang。Yeah。My name is Yang Yang Kang Kong。My name is Pedro Pedro。好声。Pedro, why what? My name is Pedro。是很好是公王子。Yeah。What's your name? Moko Oi。Noto Oi。Moko Oi。Loku Mon。Moko Oi Bang。Loku Buddha。Tule Buddha。Tule Buddha。Bone Buddha。No, no, English no, single no。台声 no。台声 no。English no。北熊哈迪浪 ，No No No， 嘎达嘎达麦当康，哈彭西亚摩多阿猫 ，No No No， 麦当卡纳亚娘，新个小龙的，新个老板，新个老板，新个老板，布鲁旺，棒，布鲁旺，白吧，白吧，好了康，好了康，啊 ，SMS 呢 ？SMS phone charger is no， 喂，拜拜，拜拜。I love you. Okay, okay, bye. I love you. Okay. Call me. No, 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 I can't call you now. Yeah, no, call me, please. Bang. Super girl from China. Super girl from China. Bye, bye. Hao Shen. Hi, Shen. Hello, Bai Dang Shen. Huh? Taiwan Lang Mei Wan Ani Da Fan. මියරිය අපෝට් වාහන සේවිස් එකේ මහත්තයද? ඔව්. ආහම් වෙන්න ලැබුණ එක සතුටක්. ආහම්. මට පොඩ්ඩක් වාහන හයර් එකක් ගන්න කියලා. ඔතන යන්න ඕනේ මිස්ටර්. ඩුබායි යන්න කියලා අපි මේ ඉන්නේ. ආහම්. අනික කොහොමද ඩුබායි වලට charges? ඩුබායි නම් අපි යන්නේ එයාපෝට් එකට විතරයි. අනේ sorry. එයාපෝට් එකට යන්නේ ඩුබායි නෙමෙයි. ඒක තමයි. ඒ කොහෙන්ද යන්නේ? ගල්කිස්සේ ඉඳලා යනවා නම් කොහොමද? කොහෙන්ද ගල්කිස්සේද? ඔව්. එහි තමයි අපේ අක්ක බෙදපු මිනිස්යාගේ බිරිඳගේ නංගිලාගේ ගෙදර. ආහ්. ගල්කිස්සේ ඉඳලා යනවා නම් 1700යි ගන්නේ අපි. යන්න විතරයි. 1700යි. ඔව්. ආහා ඒ අපේ දැන් අම්මලා කට්ටියම යනවා එයාපෝට්. ආ ගිහිල්ල එනවද කට්ටිය? ගිහිල්ල එන්නේ නැතුව ඉතින් එතෙන්ට වෙලා වඩික පටුන නටන්නද කට්ටියම? ආහා. ඒතකොට ගිහිල්ල එනවනම් 2200යි ඔක්කොම. 1000 ගානක් කිව්වේ එහෙනම්. 1000 ගාන යන්න විතරයි. ඉතින් කොහොමත් එන එකනි. නෑ එහෙට එන්නේ නැහැ මිස් අපි කොළඹට විතරයි එන්නේ ඒක. හරි. දැන් කොහොමද මේ ආරස්සාව එහෙම කට්ටියගේ? ඒක ප්‍රශ්නද? කාලය තිස්සේ කරන මේකත් මේක. ඔව්, අපි පැය 24 තියනවා. කවුද නහය හූරනවා වගේ හින්නේ? නෑ නෑ. ඔයාද? නෑ නෑ. පැය 24 ම දිනවා මිස් ඒක ප්‍රශ්නයක් නෑ. අපි විශ්වාසන්ත දෙකේ කෙවන්න. මෙහෙමයි අපි ඉතින් අර ඇවිල්ලා ඇත්තටම දුෂ්කර පළාත්වල ජීවත් වෙලා. හරි, ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. මට හරියටම දිනේ මෙව කළා කියන්න. දිනේ කියන්න පොඩ්ඩක් ඉන්න. දෙවනිදා තමයි දිනේ. දෙවනිදා. දෙවනිදා යන්න තියෙන්නේ පාන්දර පාට. පාන්දර පහ වෙනකොට ඉන්න කිව්වේ ෆයිට් එක ළඟ. පාන්දර පහට ඉන්න කිව්වා දෙවනිදා. ඔව් බං ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ. ආහා. එතකොට මෙහෙන් යන්න මෙහෙ පය තුනකට කලින් මේ එයාපෝට් එකේ ඉන්න ඕනේ නේ. ආ ආ. 5යි 4යි 3යි 2යි. මෙහෙ ගඩප ගානේ 12 මාට් එකක්වත් යන්න. දවල් 12 මාට්? නෑ නෑ රෑ 12 මාට්. ආ ආ ආ. පාන්දර පහට ඉන්න ඕනේ. එතකොට කෑම බීම
කෑම බිහිමෙම කෑම බිහිම ෆ්ලයිට් එකේ දෙනවනේ කිසි නෑ මං කියන්නේ අනකොට අපේ අම්මලාට එහෙම මේ අරන් දෙනවද කොහොමද නෑ අපි ඒව අරන් දෙන්නේ නෑ ඔයගොල්ලෝ අරගන්න ඕන ආ යන්නේක විතරයි නේද ඔව් යන්නේක විතරයි ඔව් ඊට පස්සේ පාකින් එහෙම ගෙවන්නත් වෙනවා එයාපෝට් එකේ නවත්තලා ඉන්නකොට පාකින් චාර්ජස් එහෙම ගෙවන්නත් වෙනවා ඒක ඩ්‍රයිවර්ට පුළුවන් නේ ගෙවලා දාන්න නේ ඔව් ඩ්‍රයිවර්ට ගෙවන්න පුළුවන් එයාට සල්ලි දුන්නොත් හරි 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 මේ දැන් අනිත් එක දැන් අපි අම්මලාව එතකොට පරිස්සම් කරලා ගෙනත් මේවා කරයිද ඔව් එහෙම කරනවා ආපහු ගල්කිස්සට බස්සනවා නෑ නෑ ගල්කිස්සට නෙමෙයි බස්සන්න ඕනි අම්මලේ ගමට ගිහිල්ලා තමයි දාලා ඉන්න ඕනි කස්තියම ඔව් ඒ වෙලාවයි ඉතින් 2200 වැඩි වෙනවනේ ගල්කිස්සට නම් ගිහිල්ලා කොහරද බස්සන්න දෙන්නේ ඇඹිලි පිටියට බස්සන්න ඕනි මහගෙවල් වලට ඔව් එතකොට ඉතින් මේ සුඩා ලොකු ගානක් කරනවා ඉතින් ඇඹිලි පිටිය කොහෙද බස්සන්න දෙන්නේ ඇඹිලි පිටි බෙලෙක් කඩේ හන්දීති ඔව් ලොකු ගානක් කියන්නේ කීයක් වගේද සාමාන්‍යයෙන් ඇඹිලි පිටියේ ඩ්‍රොප් එකකට පොකට් මනිද නෑ නෑ මේ පාකින් එකට ආහහ පාකින් එකට 230යි අපි පාක් කරන්න නැතුව එයාපෝට් එක වටේ මේව කර කර රවුංග ගහින්න බැරිද නෑ නෑ එතකොට අපි තෙල් යනවනේ මම ඒකනේ ඊදාසේ එයාපෝට් එක යන 1700යි ගල්කිසිනා යන්න 1700යි ඔව් ඔක්කොම මෙව කරන්න 5000ක් කිට්ටු වෙන්න එනවා ආ 11430ක් කරනවා මං ගණන් හදුවම් 5000යි එක ලස්සා 9500යි 9500යි ඇඳිලි පිටිය අරගෙන බල්ල වෙල්ල කෝල් එකක් දෙන්නකෝ අනේ බලන්න දෙයක් නැහැ සුදු අනේ සෝරි සෝරි ඔය ඔයා ඉන්නකෝ හිනම් හොඳේ අපුව ගන්න දොලා මාට කර මේ යන්න හරි ඔයා දන්නේ නේද අපේ ගේ තියෙන තැන හරියට නෑ නෑ පොඩක් ඉන්න මං අම්මගෙන් අහන්න අම්මා අම්මා පෙට්‍රල් සෙඩ් එක ඔව් පෙට්‍රල් සෙඩ් එක ළඟ අර අර සොප් එකක් තියෙන්නේ මට තේින්න මිස්ටර් රුපියල් 1000 නේ 20000 විතර ගන්න නම් මිස් කතා කරන විදිය ඒ සල්ලි කියනවා අනේ නේ උනේ සල්ලි දානේ ඉතින් අපිට තරහ ගිහිල්ලාද නෑ නේ තරහ නේද අපිට එහෙනම් බයික් කරාට අවුලක් නෑනේ නෑ නෑ බයික් එක මම දන්න මොකද්ද කියලා ඔක්කොම ලිස්ට් එකට ගාන්න කියන්. A C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z. කීකි බොමු කතා කිව්ව විදිය. අවුරු හරි පොලවක් කරන්නේ නැහැ මට වෙන කිව්ව. කඩුව. හලෝ. හලෝ මාව ඇහෙනවද? හයි මොයන් අය. මේ මං ඇවිල්ලා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් කතා කරන්නේ. අහා. ඕගොල්ලන්ගේ ගෙදර මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි කවුරු හරි ඉන්නවද? ඔව් ඔව් ඉන්නා ඉන්නා. අනේ කවුද? මගේ ලොකුම ලොකුම අක්කා. හා හා හා. දැන් ඔයාගේ ඉංග්‍රීසි දැනීම කොහොමද? හොඳයි හොඳයි. හොඳටම හොඳයි. සිංහල තමයි බැරි. හයි හරි. අපි ඉංග්‍රීසි වලින් කතා කරමුද? අහා පුළුවන් පුළුවන්. කතා කරන් බලන්න. ඔයාට පුළුවන්ද? මට පුළුවන්. කවුද කියලා හිතාගෙන දන්නේ කතා කරන්නේ මං ඇවිල්ලා චාල්ස් අයියගේ ළමයිටත් ඉංග්‍රීසි උගන්වලා තිනෝ තේරෙනවද නෑ නැත්තම් කියනවද එතකොට එලිසුවත් අක්කට ලෙක්චර් එකක් දුන්නා නිකන් මොකද එල්ල කිරි වගේ නෑ එලිසුවත් අක්කව මැරුවේ නැද්ද අනේ නෑ නිකන් මේ පේන්ට් එලා වැටුණා පාවෝ අනේ හරි අපි දැන් ඉංග්‍රීසි පාඩමට යමු How are you? Fine, fine, fine. Fine, fine, fine. කියලා තුම් පාරක් කියන්න ඕනේ නැහැ. එක පාරක් කිව්වම ඇති. එතකොට අපි දන්නවා ඔයා fine කියලා.
I'm Bernard. Bernard? Yeah. Hi, Elizabeth's sister. No. I just don't know. Okay, so you don't know what my name is now? No. My name is Victoria. Victoria? I know English better than you, Anne. You going fine. Anne, mandating. Keep the phone down and let me do my work. I'm busy. Etta? Hello? පුතා ඔයගොල්ලන්ගේ අම්මා කිව්වා මට ඔයාගේ ඉංග්‍රීසි දැනීම ගොඩාක් දුර්වලයි කියලා මේ ක්ලාස් එකක් කරන්න කියලා. කවුද කතා කරන්නේ? ඔයා කැමතිද කියනකො දැන් මම ඔයාට ඉංග්‍රීසි උගන්වන්න ඕවත් මේ ටීචර්. කැමති. දැන් මේ අම්මා කිව්වා වගේ පුතාගේ ඉංග්‍රීසි දැනීම දුර්වලද නැත්නම් හොඳද? දුර්වලයි. තමන්ම තේරුම් ගත්ත තමන්ට බෑ කියලා නේද? ඔව් නේද. එතකොට මට පුළුවන් පුංචි ලෙසන් එකක් දැම්ම කරන්න හරිද? මම හිරුවෙප්තම අහනවා. ඉතින් මට මොකෝ? ඔවට අහුවෙන්නේ නැහැ. මොකක්ද මේ? අඩු. හිරුවෙප්තම මෝර්නින් ෂෝ. විභාගය පේල් වූ අහිංසක මොන්ටිසූරි දරුවෙකුගේ පේපර් එක කුණු කූඩයක තිබී හමු විය. ඒ දරුවාගේ සෝකල්ලාපය අද හූස්පීකින් තුලින්. අයියෝ, කාටවත් නොවේවා. හූස්පීකින්. හලෝ. හලෝ බාබි. කවුද කතා කරන්නේ? මම විභාගය පේල් වෙලා. Hello. කවුද නේ ඔයා? වට්ටුටි දු. ඔයා කවුද ජුටි දු? ජුටි දු බාස්. ඔයා රෝල් නම්බර් එක නරන් දෙන්නේ. විභාගෙ පෙළලා බාබේ. ඉතින් ඔයා කොහොමද මේ නම්බරේට ගත්තේ රෝල් නම්බර්ද? දැන් ෆෝන් එකේ නම්බර තියෙනවනේ මාමේ. ඒව ඔබල. කම ඔබල බැලුවද? ඔබල ගත්තා. පිලා ආවව තාත්තා අම්මට ගානවා. එක එකට කෝන් සරන් කියලා. ඔයාගේ තාත්ති දැන් ඇවිල්ලා බනි හොගාලා මේ වැරදි නම්බර් එකට අරන් කියලා. ඒක නෙමෙයි මාමේ. මම විභාගේ පෙල්ලෙලා. ඉතින් ඔයා මොන්ටිසෝරි යන බැටියෝ. ඒකේ මොන්ටිසෝරි සෙට් කෝර් එක වරද්දලා. ඕ අය සී. තාත්තට කියේ නැන්ද? ආන්නකෝ. මල් ලෑවනක පොඩක් කළලා. කොපි කළලා. අමාලුවේ විභාගේ ලීලා. පේපර් එක තීතල්ත දීලා. ප්‍රතිඵල එනක බලාගෙන හිටියා. ඊට පස්සේ ප්‍රතිඵල එනකොට මගේ පේපර් එක කුඩු කූදෙලු. අයියෝ සල්ලි. ඔයා ඉතින් කැම්පස් නෙමෙයි බබි. බබි, අපි වගේ අතරට මොටි සූරි දරුවාගේ පේපර් එක මේව කුඩු කූදෙද ධාරික අසාධාරණයි තේද බබි. කතා කරන්න. ඔයා හරි ස්වීට්ටනේ. මං කොපි කරලා සෑහෙන අමාරුවෙන් පේපර් එක ලිව්වේ බාවි. අයියා සල්ලි. ඇයි බාවේ අපි කළුද බාවේ? අනේ නෑ බෙටියෝ. අයියෝ පව්. දැන් බවාට වැදත් දැ ඉදර. බබා ඉන්දිටින් තව එකක් කරන්න. එතකොට ආයි කුදු කූතක තායි. නෑ ආයි දන්නේ නෑ. අලේ බාවේ. බවාගේ දුක තුදී කරගන්න සින්දුවක් ගීනකෝ. ඔයා එකක් කියන මට ළමා කින්න කියලා දන්නේ නැහැ බෙටියෝ. මමත් ළමා ඒව දන්නේ නැහැ මාමි. මම දන්නේ මා මිනිස්සු කීනේම. දෙන්නේ දෙකින් මම කියන්නේ ආදර සින්දුනේ වාට ඒවා රවප්පෙට. මම තාසේ ආදර සින්දු. මට බෝල් පෙන් කරකොත් ඉන්න.
මට මුණ ගැසුනි ඔබ පසුලි පෙර හමු වීනම් ඇය නොපතාම ඔබටම සිත පුදමි ඔබටම සිත පුදමි ලස්සමයි වෙන නැත්තම් ඒ ගංග කාටද කිව්වේ ඒක මං කිව්වේ හොලඟට හොලඟට නෙමෙයි මාමේ ඒක කියන්නේ එක කෙල්ලෙක් එක යවලා ඉඳලා ඊට පස්සේ තව කෙල්ලෙක්ව හම්බ වෙලා එයා හොඳයි කියලා කියනවා නේද වඩා අයියෝ පෙහචාචි චූඩ්දු තියන්න සම්මල આવත් බනියාට මාමිට මම අඳින්නම් ඉන්න ෆෝන් එක තියන්න කලින් මඳින්න පොඩ්ඩක් ඉන්න සතිය බුස්සනවා ඒ සා වැන්දෙන අනේ චූඩ්දු එපා හිත මම්මා වේ හෙලෝ හෙලෝ වැන්ද ආ චූඩ්දු බුස්සනවා ඒ හයි මාමි බයි සතිය බයි හීරෝ රංජිනී නම් අනේ මන්ද මොනව කරනවද කියලා ඉතින් මොකද්ද උනේ ඊට පස්සේ මේ රංජිනී කියලා ඒ වැරදීමක් මෙහෙ නෑ රංජිනී කියලා කියන්නේ ඒක තමයි අනේ මම මේ කල්පනා කරන්නේ රංජිනීට පිස්සුද කියලා අපි මේ වෙන කොහෙවත් අපි රත්නපුරේ ඒ කියන්නේ අශෝකලත් එක්කද මේ රංජිනී ගිහිලා තියන්නේ මේ එහෙම එක්කනේ නෑ ඇත්තම රංජිනී මට කිව්වේ නෑ අශෝකත් එක්ක තාම මේ හාර කන්න තියෙනවා කියලා මම නම් හිතුවේවත් නෑ දෙන්න පැල්ලෙයි කියලා කියන්නේ නෑ මේක මේ වැරදීමක් හෙලෝ එහෙනම් එහෙනම් මේ වැරදීමක් අනේ මට මේ දවස්වල පොඩ්ඩක් ඇහෙනවා හොරයි පොඩ්ඩක් අර සෙම්ම තද වෙලා වැස්සනේ රංජනී කියලා කෙනෙක් නෑ. සනීප කරන්න බෑ කිව්වා? අපෝ මල ඕල් මල. රංජනී නෝද? මේ නම් රෝ නම්බරයක් නෑ. මේ බෝපිටිය මෙහෙ රංජනී කෙනෙක් නෑ. කවද්ද රංජනී බැන්නේ? නෑ නෑ මේ නෑ ඔය කවට කරන්නේ මේ බෝපිටිය. අනේ පැනලා ගියාද? අපි දන්නේවත් නැහැ නේ අනේ. ආ. කාත් එකද අර අල්ලා හිටපෙක් කෙනාද නැත්නම් අනිත් එක්ක නේද? මෙහෙ එහෙම කෙනෙක් නෑ. මේ මේ ඔය කාට ගියේ මෙහෙලා මෙහෙ නම්බරේ කවුද දුන්නේ? ආ ඔක්කොම විස්තර දැනගත්තේ ඒ උනාට ඔයා කවුද කියලා මම ඇහුවේ නැහැනේ කවුද මේ කතා කරන්නේ මේ නැන්දද නැ නේ මේ මේ ඔයාට ඔයාට කාටද කතා කරන්නේ නම කියන්නකෝ ඈ කවුද බලනකෝ ඉතින් රංජිනි පැල්ලා ගිහිල්ලාලුනේ ඔයාට ඔළුව හොඳ නැද්ද කවුද දන්නේ නැහැනේ මේ වගේ වැඩවලට උදව් කරේ ඉස්සු වෙන්න ඒකත් ඒකත් හරියට හරි මේ රංජිනි කෙනින් නෑ ඔයා රෝන් නම්බර් එකක් ඔය ගන්නෙ නැහැ මම දැනන් හිටියා අශෝකත් එක්ක යාළුයි කියලා ඒත් දැනන් හිටියේ නෑ පැනලෙයි කියලා හලෝ රංජිනීද? ආ අනේ කොහමද රංජිනී උඹ කාලෙකින්? මේ රෝග් නම්බර් එක. අපිට ආරංචිව බැන්ද කියලා. නෑ නෑ නෑ. කවද්ද ඉතින් අපිට කේක් කෑල්ලක් කන්න හම්බ වෙන්නේ? මේ මේ ඔයා ගන්න හොරනටද නැත්නම් කොහෙදද? ඔයාලා හොර ගෙඩිය තමයි පැටිය හොඳේ හොරාටම බැන්දා. ඈ මේ කොහෙදද ගන්න ඕන? ආ මේ රංජිනී නෙමේද? නෑ නෑ නෑ. කවුද රංජිනීලගේ නංගිද? ඔ නෑ මේ මේ හොරන. එහෙනම් අක්කද? නෑ නෑ. ආ නේ මේ හයිරංගනී අක්කද? නෑ නෑ. මේ ඔයා වැරදි නම්බරයක් අරන් ඇත්තේ. ආ මට පොඩක් කියනවා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා? පිරිමි කෙනෙක්. ආ මයික පාඩ බලනවා පිරිමි කෙනෙක් කියලා වල්ලකට ගෑනු කෙනෙක් නේ. ආ හරි හරි. නැහැ මෙහෙ මේ ඔයා ගන්න එක වැරදි නම්බරයක් ඇත්තේ. දැන් ඉතින් රංජනීට කොහොමද? හරි මේ ගන්න වෙන තැනකට. අනේ කොහෙටද ගිහිල්ලා තියන්නේ? මේ හෙලෝ. ආ අනේ මට ඇත්ත කියන රංජනීට මොකක් හරි කරදරයක්ද? නැහැ මෙහෙ ගත්තේ වෙන වැරදි නම්බරයක්. නැහැ. ඔව්. මැරිලා? ආ හෙලෝ හෙලෝ කවදද නැති වුනේ නෑ නෑ වැරදි කතා කරා මොකද්ද වැරදි නම්බරයක් මැරිලා නෑ නම්බර් එක වැරදියක් මට කියනකො මැරිලාද නැද්ද කියලා එහෙම කෙනෙක් දන්නේ නෑ මම මැරිලා නෑ අනේ මැරිලා නැත්තම් ඇති අන්තම් මේ රෝග් නම්බර් එක තව ඩිංගෙන් ඇත්තටම නංගි මම මගේ පප්පුව බැල්ල මැරෙනවා මෙතන
ഹലോ രഞ്ജിനി ആ ബാത്റൂം എക്കേത നേ 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 മേ അക്കുരസ് നാന വന്നന്ന മേ അക്കുരസ് ആ ഹാ എങ്ക ഹോദനവ ഹലോ കിയാന്ന കൗദയ രഞ്ജിനി അക്ക ലങ്ങേതി ബന്ദിനോലു നേദ മുന രഞ്ജിനിദ ഓയ കിയാന്നേ നേ കവദ വെഡിന് എക്ക ഗന്നിന്ന ആഗേ വെഡിന് എക്കേത ഓ വിസ്സ ഹൊണ്ടൈ വിസ്സ ഹൊണ്ട ദവസ നേക്ക ദവസക് നിനേ ഓയ കൗദ ആ നേ ആദ്യത്തെക്കൊട് ദേവണി മന മാലി ഷോക്ക് എക്ക നിന്ദി ദെന്ന ഓയ ഹിരു എഫ്എം എക്ക നേദ ഓയ ഹിരു എഫ്എം എക്ക നേദ ഔന്ന ഓയ ഹിരു എഫ്എം എക്ക നേദ කොහොමද දැනගත්තේ දැනගත්තා මේ කරන වැඩ කොහොමරි අල්ලගත්තනේ කොහොමරි අල්ලගත්තේ ඉතින් ඔයාගේ වොයිස් එකේ මගේ හිරියෙන් මහන් නිසා මට නෝට් මං ඒකයි හිරු who's speaking the who's speaking අද දවසේ who's speaking මම ගන්නේ කවිකාර මහතෙකුටයි මම අමතන්නේ තුමා කියන දේ අහලා හිනැහෙන්නේ හිනා වෙලා පන යන්නේ හලෝ මහත්තයාද නෑ 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 යකේ ගෝලේ මේ ඔයත් මේ අර හිටවන කවි කෙනෙක් කෙනෙක්ද අව් අව් මහත්තයාගේ නම මොකද්ද මගේ නම දෙහියෝ විට නිරෝෂන් ආ මිස්ටර් දෙහියෝ විට ඔව් ඔව් දෙහියෝ විට නිරෝෂන් කියලා තමයි කියන්නේ මං ඉන්නේ ගම්පහ ඔයා ඇත්තටම දෙහියෝ විට නිරෝෂන් නේද අව් 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 ඒ කියන්නේ කවි මඩුව වලට එන ඔව් ඔව් මේ ගම්පහ කවි සම්මේලනය කරන්නේ මේ සැරේ මම තමයි මේවා කරන්නේ ආ ඇත්තද දෙසැම්බර් 30 කරන්නේ එහෙනම් ඒ කවි මඩුවට මටත් ආරාධනා කරන්න ඕනි හොඳේ ආ හා මම දෙන්නම් හිටවන කවි නිකන් අප්පිරිය වෙලා යන්න කවුද මිස් කතා කරන්නේ මම ඇවිල්ලා මොරටුවේ පද්මලතා මොරටුවේ පද්මලතා අහලා තිනව ඇතිනේ මගේ කවි අහලා තිනව අහලා තිනව අහලා තිනව මේ පැත්තේ මං තමයි ඉන්න හොඳම කවිකාරි ආ හා දැන් අපි මේ ඔබතුමාට කතා කළේ අපේ මේ කවි මඩුවක් තියෙනවා අවද්ද තියෙන්නේ ළඟදීම ළඟදීම තියෙන්නේ මට මේ කතා කළාට මේ ඔබතුමා මේ දෙහියෝ විට මහත්යවද කියලා මට හරියටම ෂුවර් නෑ ඔව් ඒ හිඳ බැරිද පොඩ්ඩක් මේ හිටගෙන හරි ඉඳගෙන හරි මේ කවි කැලලක් කියන්න अरे युम तिबे ओद ओब अद माट केरू युतु कम इतु करमी इन्नी सक दुरू नो करमी इसी मविते कदीवांतर हुरू अभी एक कियन वाद इतिवन कवि बैरू कवि अक्बी तोल पेति मत मुमुनंद හනි හනි කට ඔබ මගේ තුරුලට එන්න ආයික මේ වෙනෙක් කෙනෙකුට කියන්න ඕනි කවි කෑල්ලක් කිව්වේ මේ ඔබතුමා කවි මඩුවලට එහෙම සහභාගී වෙනවද ඔව් 24 පැය එහෙම අපේ තමා වැඩ ඒ වුණාට දැන් බලන්න මහත්තයා මේ තරුණ ළමයි අතර මේ කවීත්වය කියන එක දැන් නැකී නැකී ගිහිල්ලා නේද ඔව් 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 දැන් බලන්න අපේ ගමේ ළමයි කට්ටිය වල්ලගෙන මම පන්ති පවත්වනවා කවි පන්ති ආහා පන්තිය බලෙන් පවත්වලා මම කවි කියවනවා ඒත් කිසිම මේ හිතවන ගතියක් එහෙම නැහැ ආ ඒක වෙලා තියෙන ඉතින් මේ සෝක නිතර නිතර අර කවි ලියන්න කරා කියන්න ඕනේ එතකොට තමයි වෙන්නේ නේද ඒක තමයි උනට මට හරීම බයේ බෑ කවදා හරි අපි වලපල්ලට ගිය දවසට කවුද මේවා ඉස්සරහට ගිනියන්නේ අන්න ඒකයි ඒක අපි සීයා හැම සෑහෙන හොඳ කවිකාරයෙක් ආ ඔබතුමා අහලත් ඇති ඔව් 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 ආ ඒක තමයි මෙමොරිටුවේ මුණසිං අප්පු කියලා ආ කවුද මේ මේ අහලා තියෙනවද දන්නේ නැහැ ආ අහලා ඇති සමහර ඒ තුමාගෙන් තමයි කලාව මට ආවේ ඇත්තද ආ දැන් ඔයාගේ પરම්පරාවෙත් කවි මේ ඉන්නවද කවුරු හරි නෑ මගේ પરම්පරාවෙ නෑ කවියෝ මං තමයි ඉන්නේ එකම කියලා දැන් ඇයි කවි කියන්නේ ඇත්තරම මේ හිතුවේ මොකද කවි කියන්නේ හිතුවේ ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඉතින් කවි ලියුවා ආ ආ දැන් මේ දැන් කොහොමද ඒ කියන්නේ කවි මඩුවට එන්න කීයක් ගන්නවද එහෙම නම් ගානක් නෑ ලැජ්ජ නොවි කිව පුත ගාන කීයද අපි කැමති දැන ගන්න මේ මේ කවි කෑලි මොකද මේ කුකුරේ අමාරුවක් ඇත මට හැදීලා दोस्तर कीवा कट वहागेन हिटू कियला अमकर कुरवी सारें टेपलू मधुर कता देखंद पोलेंगेन आहोंद किरियालुवा इतो कोड़ में बुर्तियम में कद नत्ता रखिया वाक करन वाद मान रखिया नां कराने नीले में अंदू मुकाद नीले में अंदू आहा नीले में अंदू महान वाद ओ ओ ओ महान वार एंटे कर देना वा विकुना ना वा
අවසානයේ අපේ දුව මේ ළඟදී විවාහ වෙන්න ඉන්නේ. හා. අනේ එතකොට මේ නිලමෙට අඳින්න කියලා තමයි කල්පනාව. දුව දාන්න ඉන්නේ දුව බඳින්න ඉන්නේ කියලා. දුව බඳින්න ඉන්න මේ දැරිවි තමයි අඳින්න ඉන්නේ. හත්. මේ මේ මොකද්ද මේ ඇත්තට මේක මේ වරදේ වන්මලතාවෙක්ද නැත්නම් වෙන මොකක්hari එකක්ද? ඇයි ඒ ඔබතුමා එහෙම කියන්නේ මොකද්ද මට තේරුන්නේ නැහැ. නෑ නෑ නෑ. අර තමාර රේඩියෝ වල සටහනක් තියෙනවනේ මේ අර අන්දනේවා. අර මනමාලියන්ට එහෙම අන්දනේවනේ. නෑ නෑ දැන් ඔය සමහර රේඩියෝ වල යනවනේ වැඩසටහන් නිකන් අර අඳුරන්න බැරිව කතා කරන ඒවා එහෙම තියෙනවනේ. ආ මමත් අහලා තියෙනවා හරිම රසවත් නේද? ඔව් ඔව් ඔව්. මේ හුස්තියකින් නේද? කිරුවෙක් එහෙම යනවා එහෙම. ආහා අහලා තියෙනවා වගේ කියන්නේ. ඔව් ඔව්. ඒකෙන්ද? ඔව්නි. ඒකනේ. ඔය අරා පැස්බරා නේද? ඔව් ඔව් ඔව්. වාට මුල ඉඳන් ඔය සැකේ තිබුණා මිස්. මම කවුද කියලාවත් කොහෙදවත් දන්නේ නැතු ඔයා මට මේ කියවන්නේ මොනවා කියනවාද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අම්මෝ ඇන්ටික කතනම් හොඳටම සැලයි. ඔයා තාම හරියට දැක්කේ නැහැ මගේ කට. තේරුණාද? හලෝ. ඇල ඇන්ටි පොඩි බඩුවක් කියන ගත්තේ. ඔව් කතා කරන්න බබා. අර ඕගොල්ලෝ හැමදාම හරි කෑ ගහනවා නේ ඇන්ටි. එතකොට අපිට මේ වැඩ කරන්න අමාරුයි. අපිට මොන්ටිසෝරිය ගොඩක් වැඩ තියෙනවා නේ කියන්නේ ඇන්ටි. හැර පොට්ටංගේ ආහාර ජීර්ණ පද්ධති අඳින්න. ඌණංගේ රුකීර සංතන පද්ධති අඳින්න. ලොකු වැඩ දීලා තියෙන මොන්ටිසෝරියේ. ඒව කරන්න විදියක් නැහැ ඇන්ටි. අපිට ඕගොල්ලෝ කෑ ගහනවා දිස්තව. ඔයා කාටද කතා කරන්න ඕනේ කියලා කියන්නකෝ. කොහේ ඉඳන්ද කතා කරන්න ඔය? පළාත මොකක්ද? පළාත කොයිබ දිස්ත්‍රික්කේ? ඇයි ඇත්තටම ඇන්ටි ඕගොල්ලෝ වලියන්නේ? මේ මට විහිළු නොකර කවුද කියලා කියනවද මේ? එයා හස්බන්ඩ් කියන ගහන්නෑ නේද? මට ඔඩුවේ අමාරුවක් තියනවාද? මොනවා වුණත් ඇන්ටි සැමියා බිරිඳගේ දෙවියාය. හස්බන්ඩ් කියන ගාන්ඩෝනිය ඇන්ටි මොනවා වුණත්. ඔයාගේ නම් ඔළුවේ අමාරුවක් තියන ඔගලන් ගෙදරයට තියන ඔළුවේ අමාරුවක් නැත්නම් ඔයාට ඔළුවේ අමාරුවක් තියනවද? ඇන්ටිට නම් ඉතින් ඔළුවේ අමාරු වෙන්නේ නෑ නේ. ඈ? ඇයි ඇන්ටිට ඔළුවක් නැන්නේ? මට නම් ඔළුවේ අමාරුවක් නැහැ. ඔයාට ඔළුවේ අමාරුව මටයි කියලා මට බය. කරුණාකරලා ඊට පස්සේ මේ නම්බර් එකට ගන්න එපා. හලෝ ඇන්ටි මම මේ කතා කරේ මේ පොඩි පැමිණිල්ලක් දාන්න ඇන්ටි. ඕගොල්ලෝ අර හැමතිස්සෙම බෙලි මිරිකගෙන කෑ ගහනකොට අපිට මොට්ටු ෂූරි වල වැඩ කරගන්න බෑ. අවුරු බබා ඔයා කතා කරන්නේ මේ දවස් ටිකේ ඇන්ටිගේ ඒ කතා අහලා අපේ ආච්චිත් දැන් නරක වෙලා ජනක වචන කියනවා. ඉතින් ඔයා කාටද මේ කතා කරන්නේ? ඕත ඔයාට කියන කවුද? ඇයි ඇත්තටම ඇන්ටි ඕගොල්ලෝ වලියන්නේ? ඔයා හස්බන්ඩ් කියන ගහන්නේ කරුණා කරලා මාව කේන්ති කරන්න නැතුව ඔයා තියන්න. අම්මෝ ඇන්ටි කතනම් හොඳටම සැලයි. අල අංකල් කොහොම ඉන්නවද මන්ද පව් වැඩේ කොල්ලා. ඔයා මේ කාටද කතා කරන්නේ කියලා දන්නවද? දන්නේ නැති හින්දානේ ඇන්ටි කතා කරන්නේ. අඳුල ගන්න. හලෝ. හලෝ ඇන්ටි මේ පොඩි කේස් එකකට කතා කරන්නේ. අර ඕගොල්ලෝ රජු වුණානේ. වලියක් ගියේ. කතාන හොඳට අහලා පුරුදු. මගේ කතා හද වෙන්න බෑ. ඉරු එෆ්එම්ද? අද හූ ස්පීකින් වලින් අපි අහන්න යන්නේ අසරණ සිඟන්නියකගේ කතාවයි. ගොරොකි නගාරොකි දුනියා මේ දිල් වාලෝගි. අනේ ඉතින් මේ අසරණ සිඟන්නිය බස්සල සින්දු කියන්න නැති නිසා ගෙයින් ගෙට කෝල් කරලා සින්දු කියනවා. හූ ස්පීකින්.
හෙලෝ නෝනා කියන්න නෝනා මං ඇවිල්ලා හොඳ පරම්පරාවකගෙන් පැවතගෙන එන හොඳට ඉගෙනගෙන තියෙන හොඳ සිගන්නියක් නෝනා හරි හරි මං ඇවිල්ලා පිප්පොකට් ගහන්න සොරකම් කරන්න සින්දුවක් එහෙම කියලා තමයි නෝනා අපි අපේ බත සරි කරගන්නේ හා දැන් බස් වල සින්දු කියන්න එහෙම විදියක් නැහැනි නෝනා ඒ හින්දා තමයි මම මේ ගෙයින් ගෙට දුරකට නැමතුන් ලබා දීලා සින්දුවක් කියලා කීයක් හරි හොයාගන්නේ මම සින්දුව කියන්නද හා එහෙනම් දැන් කියනවා කියන්න කියන්න ඇහෙනවා මට 1 2 3 මේ නොනි මෙන දීවි ගමනේ කියන්න අම්මේ ඔබේ පුතේ කුවෙලා ඇහෙනවන්නේ කිසිම සපෝට් එකක් නැහැ එහෙම බුලන්ට හිඟා ගන්න හා හා අප්පුඩියක් ගහලා එහෙම මේ අප්පුඩි ගහන්න බෑනේ මේ බබාලත් එක්ක වඩාත් එහෙනම් නෝන අපි දෙන්නම එකතු වෙලා මේ සින්දුව කියමු හරි හරි කියන්න හරි නෝන වෙනම පටන් ගන්නකො 1 2 3 මේ නොනි මෙන දීවි ගමනේ ෂා නෝනට හොඳට හිඟා ගන්න වොයිස් එකනවානේ ඈ හරි 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 තනියෙන් මං සින්දුව කිව්වන රුපියල් 3000ක් විතර අය කරනවා නෝනත් මට සපෝට් එකක් දුන්න හින්දා හැකි පමණින් රුපියල් 1500ක විතර ආදායයක් කරනවද අම්මට හේ අපි ඒ තරම් මේ පොසත් මිනිස්සු නෙමෙයිනි ඈ එහෙනම් කීයක් දෙන්නද හිතාගෙන හිටියේ රුපියල් 100ක් රුපියල් 100ක් 100ක් දෙනවා කියලා දන්නවනම් මං කටවත් අරින්න එහෙනම් තියන්න ෆෝන් එක හලෝ මහත්තයා ඔව් මහත්තයා මම මේ කතා කරන්නේ සිඟන්නියා මොකද්ද සිඟන්නියා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මහත්තයාට දැන් මේ වෙලාව බෑ මේ වෙලාවේ බොහොම කරදරයි මහත්තයාට කරදරයක් වුණාට මට කරන්න දෙයක් නැහැ මොකද මට පුළුවන් වෙලාවට තමයි මම මේ කෝල් එක ගත්තේ මගේ ෆ්‍රී ටයිම් එකට බෑ 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 මම අසනීප පිටි ඉන්නේ එහෙම කතා කරන්න එපා මහත්තයා මමත් මේ අසනීප වෙලා ඉන්නේ දැන් බලන්න මගේ මේ ඔළුවේ කුද්දටියක් ඇවිල්ලා මම බොහොම වේදනාවෙන් තමයි මේ ඉන්නේ මේ කරදර කරන්න එපා අනේ පොඩ්ඩක් ඉන්නකෝ මේ පේ වැඩ දෙන අපිට මොකක් කතා කරන්න දෙන්නේ නැහැ කතා කරන්න ඕනේ මොකද්ද සෙල්ලම මෙහාට මොකට කතා කරන්නේ මං ඇවිල්ලා සිඟන්නියම් මහත්තයා සිඟාගන්න ටෙලිෆෝන් එකෙන්ද ඕ දැන් කාලේ එහෙම තමයි එහෙනම් ඒ ක්‍රමයේ එකක් හොයාගන්නවා මේ වඩ නැහැ මං කට් කරනවා ඉතින් ඔව් කවුද කතා කරන්නේ මේ මං ඇවිල්ලා බොහොම ලක්ෂණට ජීවත් වෙන සිඟන්නියක් සිඟන්නියක් නේ අපිට කතා කරන්න වැඩක් නැහැ නේ නේ ඇයි කවුද ඔය නම කියන්න සිඟන්නියක් සිඟන්නියක් නම් සිඟන්නියෙකුට මම කතා කරා ඒක තමයි නෝනා ඉතින් මම මේ නෝනාටම කෝල් එක ගත්තේ ඇත්තද නම මොකද්ද මගේ නමද ඔව් අයිෂර ඉතින් සිඟන්නියක් නම් සිඟන්නියෙක් විදියට මේ අපිට දැන් කේන්ති යනවා ඔව් කේන්ති ගස ගන්න නැතුව කතා කරනවද ඔව් ඉතින් මොකද කියන්න ඕන නෝනා මං කවදාවත් අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන නැහැ හොරකම් කරන්න දන්නේ නැහැ පූර්ව වෙපිනකට මට ලැබුණු ලක්ෂණ කටහඬින් සින්දුවක් කියලා කීයක් හරි හොයාලා තමයි මං ජීවත් වෙන්නේ. ඔයා කොහොමද සින්දුවක් කර මගේ සල්ලිහම් දෙන්නේ? ජී 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 බිස්නස් එක කරියාගෙන ඉන්න මේ හොඳ වෙලාවේ නිකන් අව කැපෙන කතා කියන්න එපා. ඉතින් ටෙලිෆෝන් එකෙන් නේ ඔයා සින්දු කියන්නේ? මේ නෝනා හොඳ හිතින් අහනවද නැද්ද? ආ කියන්න. ඉපදී ලෝවේ නවතෙන් පලේ නෝනා ආගෙන ඉන්නේ ආගෙන හිටියේ කොහොම ලස්සන නැහැනේ ඇයි තාලේ මදිනේ මුල අර පටන් ගන්න ඇදලා කෑල්ලනේ ආහා ඊට පස්සේ තමයි සින්දුවට එන්නේ අනේ මට බෑ වෙලාවන්නේ අපි මෙතන බිසි පොඩ්ඩක් පස්සේ කතා කරන්න හරි ඔන්න දැන් එතනින් පටන් ගමු ඊළඟ කෑල්ල මං කොරවට බිසි කියලා මම ආ ඔහොම මේ කරුණාවන්තව කියන්නේ එතකොට මම තේරුම් ගන්නවනේ දැන් මේ හලෝ හලෝ මහත්තයා ඔව් මහත්තයා මම බොහොම අසරණ සිඟන්නියෙක් මහත්තයා කතා කරන්නේ ඔව් ඉන්නක් දෙන්නේ නැහැ කේලමක් කියන්නේ නැහැ වහසිබස් දොඩන්නේ ඔව් හොඳයි පොඩි කාලේ ඉඳලා ගායනයට අපූර්ව හැකියාවක් මට තියෙනවා මහත්තයා දැන් ඔය ගායනා කරන්න දැස්සෙන්නේ අනේ ඔව් මහත්තයා දැන් ගායනා කරලා ඉතින් මම බෑ නේද දකින්න එපා ගායනා කරන්න කියන්නේ මම මෙහෙම ගායනා කරනවා ටෙලිෆෝන් එකෙන් ආ අපේ හිඟන කම්පැනියක් තියෙනවා මහත්තයා හිඟන කම්පැනියක් ඔව් දෙතුන් දෙනෙක් වැඩ කරනවා ඒක ආ ඉතින් ඊට පස්සේ මගේ සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා එයා ඇවිල්ලා සෙක්‍රටරි කෙනෙක් සෙක්‍රටරි කෙනෙක් මහත්තයා එයා ඇවිල්ලා මහත්තයා ඕගොල්ලන්ගේ සල්ලි ටික අරගෙන ඒ සල්ලි ටික කියන්නේ කීයක්ද මෙහෙමයි පළවෙනි වාක්‍ය හතරට රුපියල් 500යි ඊළඟට වැඩි වෙන හැම වාක්‍යයකටම රුපියල් 1000 ගානේ තමයි චාර්ජ් වෙන්නේ ආ එපා 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 මෙහෙ වන්දේපා හරි එහෙනම් සින්දුව කියන්නද මහත්තයා නෑ වාක්‍යයක් කියන්න සම්පූර්ණ සින්දුව කියනෝ නම් ඉතින් රුපියල් 15000ක් විතර ගන්න සිද්ධ වෙනවා ඔව් ඉතර දෙන්න බෑනේ ඔව් දෙන්න බෑ කීයක විතර කියන්නද 500ක් රුපියල් 500 එහෙනම් සින්දුව පොඩි මුල් කැල්ල කියන්න පොඩි කැල්ල එහෙනම් එච්චා ජෝතිපාල මහත්මයාගේ ගීතයක් තමයි මම මුලින්ම තෝරගත්තේ මගේ අත ඔබට හැර හිතවතිය කට වෙන වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන හරි දැන් මෙහෙම කියන්නකෝ පොඩ්ඩක් ඉන්න තරන් නනන් නා
මුලදි බැඳ ආදරයක මිහිර දැන් අම්මේ දැන් සින්දුවරන් හරි ඉතින් සින්දුව කියන්න දුන්නේ නැනේ මට ඩිස්කස් දැන් මේ දැන් ඇති ඉතින් මේ සින්දුව මට තේරෙනවා ඉතුරු ටිකත් හොඳට ගියායි ඔයා හරි මගේ ගායන හැකියාව ගැන මොකද ගායනිය ගායනාව නම් අන්තිම ඉහළයි කියන්න බෑ ඒ වගේ මම ඔය ඇහුවමයි මං හිතන්නේ ලතා මංගේෂ්කාගේ සින්දුවක් ඇහුවට පස්සේ හොඳ ඒක ඇහුවා දැන් බොහොම ස්තුතියි මගේ ගීතය අහගෙන ඉඳලා තරහ ගියලද නෑ නෑ තාම නෑ තාම තරහ ගියේ නෑ තාම නෑ තාම නෑ ඒකෙන් තව ටිකක් අල්ලගෙන ඉත ඇයි තව ටිකක් වෙලා ගියත් තද වෙනවා තමයි හරි මහත්තයා එහෙනම් ඉතින් සියලු දෙවි දේවතාවුන් මහන්සියලාගේ පිහිට ආරක්ෂාව ලැබී තව තවත් දියුණු Thank you මේ මේ අහනවා අපි එක්කෙනෙක් හිරු FM ද කියලා ඈ හරිද එතකොට හිරු FM ද ඔව් The who's speaking Hello මේ අර ටැටූ ගහන මොකද්ද මේ පච්චු මේව කරන එයා නේද ඔව් 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 මට ටැටූ මේ 431ක් විතර ගහ ගන්න ඕනේ මොනා කරන්නද දන්නේ නෑ මෙහෙමයි වැඩේ මිනිස්සු අස් වෙනවා අපේ කම්පැනියේ ඒ මිනිස්සුම තියාගන්න ටැටූ එකක් ගන්න එතන ජීවිත කාලෙටම තියෙන එකක් ගහ ගන්න ඕනේ ආ හරි තියෙනවා එතකොට ඉතින් ඒ කටියට ජීවිතේටම වෙන රසවකට යන්න බෑනේ අන්න ඒක එහෙම කරන්න දැන් අපි කොච්චර නීති ගෙනාවත් මේක මේව කරගන්න බෑ මං කම්පැනියේ එකේ මම තමයි මේ චෙයාර්මන් මේක කම්පැනියද Fernando and Daughters ආ රයිට් අනේ දැන් හරි මොකද කරන්න ඕන කියලා කී දිනකට ගහන්න ඕනද හරිසි ගානක් ඉන්න හරිදි ගාන මොකද්ද දන්නේ නැහැ ඒක තුයි ගහන්න ඕනේ දු ඒක ගහන්න ඕනේ කියන්නේ අපි යන්නේ ආ අපි යන්නේ හරි හරි ඒක දැන් ඒක ගහලා ඊට පස්සේ මේ අර හරිය තියෙන්නේ හරි අර ටීචර් ඉස්කෝලේ පොත්වල දාන්නේ අනේ හරිය දාන්න ඕනේ ආ හරිය හරිය දැන් හරිය දාලා අපි යන්නේ නැහැ මේ හරිය දාලා අපි යන්නේ අනේ මේ ඊට පස්සේ හරිය දාලා දයන්න දාන්න හරිද ආ හරිද හරි 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 ඉතින් නෑ නෑ හරි නෙමෙයි හරි නෙමෙයි හරිද ආ හරි 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 නෑ හරි නෙමෙයි හරිද හරි හරි මං කියන්නේ නෑ කියන්නේ ඉතින් හරි යටින්ම දයන්න දැන් මම කියන හරිය විතරනේ හරි කියන්න බෑනේ අපි යන්නේ නෑ හරි 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 හරිද තේරෙනවා මොකද මට තේරෙනවා මට තේරෙනවා හරි මට තේරෙනවා කියන එක කීයක් වගේ ඇයිද දන්නේ නෑ මේ ඕකට යනවා මෙහෙමයි දැන් සාමාන්‍ය මම 3000 වලින් දැන් තමයි මේ ස්ටාර්ට් කරන්නේ දැන් ඔයාලට ගානක් තියෙනද මං කියන්න කියන්නේ නැත්තම් මම කියන්න නෑ 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 මම චෙයාර්මන් මේ කම්පැනි මගෙන් තමයි සල්ලි හරි හරි මම ඔයාගේ ටැටූ එක තමයි හරි 2000 ගානේ ගහලා දෙන්න දැන් දැන් මෙහෙට එන්න පුළුවන් නම් එන්න පුළුවන් නැත්තම් මැෂින් එක කරාම එහෙට එන්න මැෂින් එකේ මහන මැෂිනවද නෑ නෑ මේක මැෂින් එකක් තියෙනවා ටැටූ මැෂින් එක කරාම මං එහාට එන්න ආ තව දෙයක් කියන්න බැරුණානේ දැන් මෙහෙමයි මේ ගෑනු ළමයින්ට වෙනම ටැටූ එකක් තියෙනවා පිරිමි ළමයින්ට වෙනම ටැටූ එකක් තියෙනවා දෙකක් තියෙනවා ගමන්නේ ගමන්නේ පිරිමි ළමයිගේ ගහන්න ඕනේ අපි යන්නේ නැහැ හරිද හරි 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 ඊට පස්සේ ගෑල් ළමයි ගහන්න ඕනේ අපි ඉන්නවා හොඳද ආ හා හරි 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 මොකද පිරිමි ළමයිගේ අපි යන්නේ හොඳද නෑ අන්න ඒකනේ පුතා ඔයා වරද්ද ගන්න පිරිමි ළමයි ඒක ඒක ගමන්නේ නැතුව මම හොඳට ඇවිල්ලා මට ඒක කරන්න පුළන්නේ නෑ පිරිමි ළමයි ගහන්නේ අපි යන්නේ නැහැ හරිද හරි හරි මට බයයි වඩ අමතක වෙයි කියලා නෑ නෑ මට බය වෙන්නේ නැහැ හරි මට හරි එතන හරිය ළඟින් මේ පුංචි තිතක් තියෙන එච්චර ගාණක් ගන්න නැති වෙයි නේද පුංචි නෑ 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 පුංචි තිතක් තියන්න නම් තිතකෝ එක තිත් දෙකක්ම තියන්නකෝ හරි අනේ වාගේ වටිනා කාලේ මේ කරාට බොහොම ස්තුති හොඳද හරි හරි දැන් අද රෑටම කෝල් එකක් දෙනවද ඔව් අපි යන්නේ නැහැ හරිද යන්නේ නැහැ හොඳද නේද හරි එහෙනම් තියන්න ඕකේ ගොඩ් බ්ලෙස් බයි බයි හලෝ හලෝ මේ අර මම මේ චෑමන් කතා කරන්නේ අර හා 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 පොඩි මේ බඩක් කියන්න ගත්තේ කියන්නකෝ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඒ බිස්නස් එක මේ වෙන එක්කෙනෙකුට දුන්නානේ හා හා මේ ඇහෙනවද ඔයාට හරි කියන්න කියන්න ඇහෙනවා එයා වැඩේ 3000ට කරලා දෙන්නම් කිව්ව ඔයාලට වඩා අඩුවේ ඉතින් මම දැන් 2000 වැඩි කිව්වේ 2000 නෙමෙයි එයා 3000කට කරලා දෙන්නම් කිව්වා ඒක නෙමෙයි මං කිව්වේ 2000 ගන්න කරලා දෙන්නම් කියලා එයා 3000 ගානනේ 2000ක් කියන්නේ ඉතින් අම්මෝ කොච්චරක්ද නේ 3000ක් ඉතින් වැඩි නේ කොහමද 3000ක් වගේද 3000ක් නම් දෙන්න පුළුවන් 2000ක් ඉතින් වැඩි නේ ඔව් ड्राइविंग
පුරුදු කරන්න ඕනේ නේද? ටිකක් හරි එළවලා හැම තියනවාද? ඩීංගිරිත්තක් වගේ ඉතින් එළවලා තියනවා මම. දැන් මේ මිමිතෙන ඉඳලා අර අතෙන්ට වගේ ගිනියලා තියනවා. මේම දවස් දෙකෙන් පුරුදු කරනවා. හහ්. පළවෙනි දාසේ පුරුදු කරනවා පාර්ලිමේන්තු පාරේ ජයවර්ධනපුර හොස්පිටල් පාරේ. අනේ මට හොස්පිටල් එක පාරේ බයයි. ඉතින් මේක කොහෙන්ද පුරුදු? ඒකනේ දෙන ගාඩු. ගාන නැත්තේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු පාරේ පුරුදු කරලා පළවෙනි දවසේ හහ්. දෙවෙනි දවසේ යනවා කොළඹ පැත්තට. බසිකීද? මේ මේ උයාමද අපිට දැන් ඉලවන්න උගන්වන්නේ? මම ළමයි උගන්වන්නේ. මම විතරයි කරන්නේ මේක. හහ්. දවසකට පැය 5ක් විතර පුරුදු වෙන්න ඕනි. හහ්. ඒතකොට දවස් දෙකෙන් පුරුදු කරනවා. දවස් පැය 10ක් 12ක් වෙනවා දවස් දෙකට. ලර්නර්ස් එක මාසයක් විතර කරන දේ තමයි අපි දවස් දෙකෙන් කරන්නේ. මචනාන් ඉතින් අර ක්ලච් එක බ්‍රේක් එක ඒවයි තින් නැතිං. හරි එන එක දවසක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පැයක් විතර පුරුදු කරලා පාර්ලිමේන්තු පාරේ. හහ්. ඊට පස්සේ හොඳ තත්ත්වයට ආවම කියා දීලා කෑ ගහලා බැලලා නෙමෙයි. අනිනි ප්ලීස් මචනාන් පණින්න එපා. මොකද මට හાર્ට් ඇටයක් තියෙනවා. නෑ නෑ අපි ඒක කලබල නැතුව එමින් ඉදාස කරමු. දිනයක් ලෑස්ති කරගෙන මට කලින් කියන්න. මේ එතකොට මොන වාහනයක්ද තියෙනවද අපේ ගෙදර තියෙන ත්‍රිවිල් එක? ඔයගොල්ලන්ගේ වාහනේ පුරුදු කරන්නේ. ත්‍රිවිල් එකක් තමයි ගෙදර තියෙන්නේ. ඉතින් ත්‍රිවිල් එක තමයි එන්න පුරුදු කරන්න වෙන්නේ. අනික මට කාර් එකක් පුරුදු වෙන්න ඕනි. කාර් එකක් ගන්න ඉතින් යාළුවෙකින් හරි ඉල්ල ගන්න වෙනවා. මම ඇවිල්ලා තමයි පුරුදු කරන්නේ. ඔයාගේ නැද්ද කාර් එකක්? නෑ නෑ මං ගාව නෑ මං ඇවිල්ලා කරන දෙක තමයි කරන්නේ. එතකොට ඒ කියන්නේ හෙන්ඩුව තිබ්බට අලියෙක් නෑ. ඔව් ඔව්. ආ මං හිතුවා අලියෙක් ඉන්නවා කියලා. සෝරි. නෑ නෑ හෙන්ඩුව තියනවා. අලිදින් පාරේ ඉන්නේම අල්ල ගන්නවා. ආ එහෙනම් අපි ඊළඟ සතියේ නම් පටන් ගමු නේද? ආහා හරි හරි. දැන් ඒක වාහනේ හොයා ගන්නවද? ඔව් අනේ. ආ එහෙම නැත්නම් වාහනේ රෙන්ට් එකට හරි අරගන්න ඕමේ. මම එක දවසේ පුරුදු කරලා දෙන්නම්කෝ. එක දවසකට රෙන්ට් එකට ගන්න පුළුවන් ද වාහන? අපෝ දෙනවා. පැය 5 10 දෙනවා. හැබැයි පුරුදු කරනවා කියලා කියන්න එපා. ගමනක් යන්න කියලා ඉල්ල ගන්න. බොරු කියලා ඉල්ල ගන්න ඕනි. ඔව් ගමනක් යන්න කිව්වම ඒගොල්ලෝ දෙනවා. අනේ මම බොරු කියලාම නැහැ. බොරු කියන පුරුදු වෙන්න ඕනේ. මේ කුහරි වෙන පැත්තකට ගිහලා පුරුදු කරලා දෙනත් දෙන කේ තියෙන්නේ. දැන් එතකොට මේ ගණන් එහෙම කොහොමද? රුපියල් 2000යි ගන්න එක දවසට. එතකොට ඔයා පෙට්‍රල් ගහනවද කොහොමද? නෑ ඕගොල්ලෝ පෙට්‍රල් ගන්න දැන් යමක් උගන්වන්නකොට කොටි පොත් ගන්නව තමන්නේ ගෙන්නීම විතරයි කරන්නේ. ආ පෙට්‍රල් ගහගෙන සල්ලි දෙන්න ඕනේ. ඒක ඔක්කොම ගහගන්න ඕනේ. පෙට්‍රල් ගන්න ඒවා ටයර් ටියුබ් ගන්නවා ඒවත් දාන්න ඕනේ. මං ඇහිලා උගන්වන්න විතරයි. ආ උගන්වනවා විතරටද රුපියල් 2000ද? එන මොකද කරන්න ගුරු ඒක ඇවිල්ලා. ආ මං අර ටිකක් දාන්නේ හින්දා බැරිද දාන්න නෑ ටිකක් මේ රුපියල් 500කට විතර උගන්වන්න නේද? ඔව් රගනේ පැත්තේ නේද රුපියල් 4500ට ඇවිල්ලා ඩ්‍රැගන් පූ දෙනවා දන්නේ නැහැ. අනි මහත්තයා ඉතින් කේන්ති ගන්න කාරි නැහැ. ඉතින් අර නොදන්නා කමතුනි මිනිස්සුන් මෙහෙම කතා කරන්නේ නේද? නෑ ඉතින් නොදන්න ගන්න ඔයා ගහයි රුපියල් බාල්දි කරනානේ. දැන් රුපියල් 10 15000 කරලා ලර්න් එක කරගියෝ. ඇත්ත ඇත්ත ඇත්ත. එහෙම කියනද ඉතින් අලි නැතේ හින්දු කතා එහෙම කියන්න ඕනේ නැහැ ගුරුවරයෙකුට. අනේ සෝරි. මට ඉතින් අනේ අලි නැහැ. අසමා වෙන්න මහත්තයා සමා. හරියට හොඳයි. 3000ක් උනත් දෙන්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. කවද වෙට් කරලා කියන්න 3000 නම් එපා මයි ගාන කරලා දෙන්න. වයස කීයද? 48යි. ආ එහෙනම් හොඳයි. ඒ කියන්නේ මේකයි. නෑ කියන්නේ ගොඩක් අය වයසද කියන ප්‍රශ්නේ අල්ලගන්න අමාරු. දැන් ওই වයසේ තරුණ වයස වාගෙන එන ඉක්මනින් අල්ලගන්න පුළුවන්. මට හොඳටම කියලා දෙනව නේද? ඔව් ඔව් හොඳට කියලා දෙනවා කියන්නේ කෑ ගන්න බනින්නේ නෑ. හරි නේ පොඩ්ඩක් මේ මට කෝල් කරන්න. ඔව් ඔබින සිග්නල් එක දාන්න ඉස්සරහට. හරි මේක කර කකුල ගන්න. ඔය කාට හරි කියලා දෙනවද? මේක උගන්වන්න ගමන් කතා කරන්න. මේකනේ. මේක ගන්න පොඩ්ඩක්. හරි කෙලින් කරන්න කෙලින් කරන්න. මොකද්ද කෙලින් කරන්න? හරි හරි මම මේ කියන්නේ මේ මෙයාට කියන්නේ බ්‍රේක් කරන්න කියලා. ආ මේ ඔත්තිනින් දැන් මේ හරවන්නේද යන්නේ? අපි කෙලින්ම යනවා බ්‍රේක් කරන්න. කීරක එකට දාන්න බ්‍රේක් කරන්න. වාහනේ ඔයින්ද රයිට් කොයි බලන්න ලස්සන වාහනේ යනවා මේ ගානට ආනේ හොඳයි හොඳයි නතර කරන්න පස්සට ගියා නතර ගන්න අනේ ඉස්සර වාහනේ නවත් දන්නේ මේ කරන්න කො බ්‍රේක් කරන්න අනේ පරිස්සමින් යන්න ඕම් පස්සෙන් බ්‍රේක් 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 අනේ අනේ ඕම් පස්සෙන් බ්‍රේක් 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 බලාගෙන ඉන්නේ හැප්පුණාද මම මේ ලර්නර්ස් මේ පුරුදු කිරීම කරන එක්නර්ස් එක කතා කරන්නේ ආහ් ඔයාට කතා කරන්න උමනාව නම් හවුදට කතා කරන්න මේ විතර දැනගන්න දැන් කතා කරන්න දෙයක් නැහැ යාට කියලා දෙනවා මේ යනවා කියලා. ඔව් හිටන්නක ටිකක්. ඔෆිස් එක නෝනගෙන ඉන්නේ නේද? ඔව් ඔව්. නෝනා. මම අවුරුදු කෝල් දැන් පාට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි හරි හරි. දැන් දෙකට දෙකට දාන්න. දෙකට? දෙකට දැම්මා.
මේ අපි හිරු FM එකෙන් කෝල් කළේ. ආ එහෙමද? ඔව්. හොඳයි ඈ. Speaking. Speaking. Hello. Hello, ඇහෙනවද? ඇහෙනවා. ඒ අර කම්පියුටර් කාස් කරන මහත්තයාද? ඔව් ඔව් කියන්න. මම මේ අපේ ළමයිගේ අම්මා කතා කරන්නේ. ආහ් කියන්නකෝ. දරුවන්ට කම්පියුටර් කාස් කරන්න තමා ඕන. ආහ්. මුම් මේ නැහින්න හදනවා කම්පියුටර් ඉගෙන ගන්න ඕනෑය ඕනෑය ගියාලා. ඒ මං ඇඟේ ලේ නැතු ඉන්නේ මුම් මේ කම්පියුටර් උඩින් පැනලා දිවිනහ ගනී කියලා. මං ඒකයි මේ ගත්තේ. ඔගොල්ලෝ ගා එකක් තියනවද නැත්නම්? මොකක්ද අම්බිකාව? කම්පියුටර් තියනවද? ඔව්. ආහ්. මහත්තයාට කියන්න අපේ උන් දෙන්නා ඇස් වහක් කටවහක් නැ යසට ස්වීටි ඔක්කොම බාලා මේක ඔන් කරගන්න. ඔව්. හැබැයි මහත්තයා මුන්ට තාම ෂට් ඩවුන් කරගන්න දන්නේ නැහෙනේ. මහත්තයාට කියන්න අනේ දවසක් ෂට් ඩවුන් කරන්න වින්ද දුක. බැරිම දෙන ස්වීටි ඕප් කළා දැම්ම. අඩේට හොඳ නැහැ. අඩේ මේ වෙන්න පුළුවන්. ඩිස්කේ ක්‍රෑෂ් වෙන්න පුළුවන්. විතර එහෙම කරනවල. මං කීව මං කීව මේ මේ කෙහෙම්මල හැදි ගෑවිලයි කෑස් වෙයි මම කීවෝ. අහන එකක් කිය. ආ. තාම පොඩි දරුවෝ. පුරතල් වයස නෝයි. වයස කොච්චර? එකෙකුට 29යි අනිකට 32යි. ආ එහෙනම් ඉතින් මූලික ටික තමයි දැනට කරන්න වෙන්නේ. ඉතින් වර්ඩ් එක්සෙල් වගේ නම් කරන්න වයසක් නෙවෙයි. මම එහෙනම් දවසක් ඇවිල්ලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහ කියලා දීලා යන්න. ඔය ටික ලොකු වුණාම කරමු. දැනුත් මුන් දෙන්න මේ පිස් බන්ඩ් එකක් අකා මේ කම්පියුටරේ කැලි ගලෝ ගලෝ ඉන්නවා නේද කියන්නේ ළමයි නන් නේද? පොඩි අය එහෙම තමයි. අනේ මහත්තයා මුන් දෙන්නට කම්පියුටර හොඳට කියලා දෙන්න සල්ලි නම් ප්‍රශ්නයක් නැහැ. කීයද මහත්තයා ගාන? 21කට 1000ක් ගන්න. එක දවසට හෙන ගහන්න එපා වෙන කෙනෙකුට මේ ඔව් පය දෙකක් දෙකමාරම මම පටන් ගන්න පාඩම ඉවර කරලා තමයි යන්නේ 1000ක් නේ ඔව් අනේ 1000ක් ඉතින් වැඩි 2000ක්වත් ගන්න ඕනේ 1000 දෙන්න ඇති 2000ක් ගන්න 2000ක් ගන්න කාරි නෑ කාරි නෑ නෑ ප්‍රශ්නේ නෑ 1000 ගන්න මෙයා ගන්න ගන්න හරි හරි ඉඳලා හිටලා ඉතින් ඔය මාත්‍යා Facebook යනකොට බලන්න ඕනේ ආහා මාත් ඉන්නවා කොයි හරි ඉන්නේ සිරිය කියලා සර්ච් කරන්නකෝ අනේ මහත් මේ තව පොඩි උදව්වක් කරන්න ඕනේ හරිද? ආ කියන්න. තරහ නැතුව මෙන්න මේක ෂට් ඩවුන් කරන හැටි කියලා දෙනවද? මම මෙහෙමයි දැන් ඔන් කරලා පල්ලෙහා තියෙන අර බාර් එකක් ඔපගේ තියෙන ටාස්ක් බාර් එක කියලා දෙනවා. අනේ ඒ පාවිච්චියක් නම් නැහැ ඔව්වා. මහත්තයා තමයි ඉතින් බාර් එකට ගියොත්. දැන් ඔයා ඔන් නේද තියෙන්නේ දැන්? ඔව් ඔන් කරපු ගමන් මොකද මේක ෂට් ඩවුන් කරන්න දන්නේ නැහැ. ඔන් කරන විදිහේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලම. ෂට් ඩවුන් කරන්න දන්නේ නැති ඉඳ පෑ 24 ම ඔන් කරපු ගමන්. ආ. ෂට් ඩවුන් කරන්නේ මේ බාර් එක වම් පැත්තේ තියෙන පොඩි අයිකන් එකක් තියෙන එක ක්ලික් කළා. ආ. එතනින් ඇති ෂට් ඩවුන් එක. කොහකද කොහකද? වම් පැත්තේ අයිනෙන්. ආ තියෙනවා තියෙනවා. මේ තියෙනවා මේ තියෙනවා. දැන් හරිද? නෑනේ. වම් පැත්තේ අයිනෙන්. ස්ටාර්ට් මෙනු එක තියෙනවනේ ඒක ක්ලික් කරාම ස්ටාර්ට් මෙනු එක ඇති වර්ෂන් එක මොකක්ද XP ද Vista ද දන්නේ නැහැ XP ද Vista ද නෑ Rihan නැත්තම් වල තව ලේසි දෙයක් තියෙනවා ආ කියන්න ගන්නේ කියන්නේ ඔල්ට දැන් කීබෝඩ් එකේ තියෙනවා නේද ALT කියලා බටන් එක තියෙනවා තියෙනවා ALT එකත් එක්ක F4 කියන බටන් එක ඔබන් ආහා එබෝ එබෝ ඒක බලන් ඉතින් දෙනවා නේද මේක ආ වා 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 ෂට් ඩවුන් තියෙනවද උපදින්න ඕනි දිව්‍ය ලෝකෙ පුංචි ප්‍රශ්නයක් තියෙනවා නිකන් ෂට් ඩවුන් වෙන්න වගේ හදනවා ඒ උනාට තාම ෂට් ඩවුන් වෙන්නේ නැහැනේ ඈ කක් වෙලා ගන්නවා අනේ මහා මහත්තයා මේකෙන් දුමක් යනවා මහත්තයා මේ දුමක් යනවා කම්පියුටරේ ඒක වෙන්නේ අනේ අනේ මේ පෙට්ටිය වගේ කෑනේ දුමක් යනවා ඒක කොහොමද අනේ මේ දැන් හරිද ඔය අපේ කම්පියුටරේ පුච්චන දැම්ම නේද එහෙම කොහොමද මේ බලන්නකො දුමක් යනවා දුමක් ඒක කොහොමද අයියෝ අනේ මොකද කරන්නේ මේ අනේ ඔහේ ඉඳගෙන අපේ කම්පියුටරේ පුච්චලා දැම්ම නේද එහෙම කොහොමද අනේ මහත්තයා මේක බලන්නකෝ සදාකාලිකවම ෂට් ඩවුන් වුණා එකවරම දුරකථනය විසන්දි වුණා අපි හිරු FM කියලා කියන්න උවමනා වුණත් ඒක කියාගන්න බැරි වුණා කොහොම වුණත් නැවත වාරයක් අපි එම දුරකථන අංකයට දුරකථන අමුතුමක් ගත්තා ඒත් ඒ වෙනකොට එය ක්‍රියා විරහිත කරලා
හලෝ අයබෝෆන් LMK තරගයට ඔබව සාදරෙන් පිළිගනිමු හලෝ සිංහල භාෂාවෙන් තරග වැදීම සඳහා අංක 1 ඔබන්න ඔබ සූදානම්ද ඔව් ඔබ සූදානම් නම් අංක 2 ඔබා 3 ඔබන්න LMK තරගයට ඔබව ආදරෙන් පිළිගන්නවා උම්මා කරුණාකර ඔබේ නම නැවතත් නිවරදිව සඳහන් කරන්න වයස සඳහන් කරන්න අවුරුදු 45යි LMK තරගෙන් රුපියල් ලක්ෂයක් වටිනා ත්‍යාගය හිමිකර ගැනීම සඳහා ඔබ සූදානම්ද ඔව් නැවතත් ඔබේ සූදානම අංක 1.124 යොදා තහවුරු කරන්න මොකද නැවත ඔබේ සූදානම තහවුරු කිරීම සඳහා 1.2.1.12 යොදා තහවුරු කරන්න ජයග්‍රාහකෙක් වුවහොත් ඔබට රුපියල් ලක්ෂයක් වටිනා තෑගි හිමිවනු ඇත ඔව් එසේනම් පළමු වටය ලෙස ගායනා තරගයට ඔබව යොමු වේ ඔබ දන්නා ගීතයක් හොඳින් ගායනා කරන්න බින්ද ගන්න දන්නේ රුපියල් ලක්ෂයක් වටිනා තෑගි දිනා ගන්න දැන් ගායනා කරන්න මොකද්ද කියන්න තියෙන්නේ කරුණාකර ගීත ගායනා කරන්න ඔබ ඇපල් මලක් වාගේ එලා එලා ඔව් විශිෂ්ට උත්සාහයක් ඔබව දෙවන වටයට සුදුසුකම් ලබනවා දෙවන ප්‍රශ්නය සඳහා ඔබ සූදානම්ද ඔව් එසේනම් අංක 2 ඔබන්න ඔබට ඇඳීමට හෝ හිනාවීමට හැකියාවක් ඇද්ද කියලා ඔව් ප්‍රථමයෙන් ඇඳීම කළ යුතුය නැවත සිනාසෙන්න අඬන්න සිනාසෙන්න අඬපන් සමා වෙන්න අඬන්න අඬන්න නැවත සිනාසෙන්න ඔව් LMK තරගෙන් තවත් ඉදිරියට යාමට ඔබට හැකියාව ලැබේ ඔබ තුන්වැනි ප්‍රශ්නෙට සූදානම් නම් අංක 3 ඔබන්න මෙය සාමාන්‍ය දැනීම ප්‍රශ්න වටයකි ඔබ සූදානම්ද ඔව් ලොව ඇති කුඩාම රිය කුමක්ද බයිසිකලය වැරදි නැවත උත්සාහ කරන්න උත්සාහ කරන්න දුම්රි වැරදි බං වැරදි ඔබට පොඩි උදව්වක් කරන්නම් බුයන්ෙන් පටන් ගනි හරි ටික් 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 කාල වේලාව අවසానයි ලොව ඇති කුඩාම රිය මුරිය ඔබ මේ මොකද මේ තාන්නේ ඔබ LMK තරගෙන් ජයග්‍රහණය කරනවා අපගේ සුබ පැතුම් රුපියල් ලක්ෂයක් වටිනා මල් මල් කලිසමක් ඔබට පිරිනැමේ මල් මල් කලිසමක් ඔබට පිරිනැමේ ඔබගේ ඉන කොපමණදයි සඳහන් කරන්න ඉන 28 32 44 55 ඔබේ පිළිතුර අංක 7 ඔබ තහවුරු කරන්න මෙම රුපියල් ලක්ෂයේ කලිසම අප විසින් නිවසටම ගෙනත් දෙමු LMK නොහොත් ලොකුම මෝඩයා කවුද තරගෙන් ඔබ ජයග්‍රහණය කර ඇති බව අපි සතුටින් ප්‍රකාශ කර සිටිමු අපගේ උණුසුම් සුබ පැතුම් තව දුරටත් LMK තරගයේ රැඳී සිටීමට කැමති නම් බින්දුව ඔබා 1 ඔබා 2 ඔබන්න සිතට සිතක් නම් වී හලෝ ආහිල කියන්නේ අර මේ කඩේ අයියාද මොකද කඩේ අයියාද ආවෝ කතා කරන්නේ ඒ අයියා තමයි අයියා මේ මම මේ ගත්ත සපත් දෙකක් ගැන අහන්න මොකද්ද අනේ අයියේක මදි මොකද්ද ගිනිච්ච සපත් දෙක සපත් දෙකක්ද ගත්තේවා ලේඩිස් එකක්ද නැත්නම් ඉතින් ජෙන්ස් දානවාද අයියා මම හරි කෝෂුස් දෙකක් කෝෂුස් දෙක කොහෙද ගත්තේවා කෙවේදද කොයිද අයියේ මං අර නම්බරේ දීලා මේ රින් කරන්න කිව්වා ආවෝ මං කිව්වා ඕ අයියේ මම මතකද කියන්නේ මතක නැහැ කියන්න නම් එපා මතකයි මතකයි නම මොකක්ද හරි නම කිව්වේ නෑනේ මම කිව්වනේ ඒක රහසක් කියලා දැන් කියන්නකෝ නම
දැන් කියන්නම් අයිය මට මොකද කරලා දෙන්න පුළං කියන්න කොයි සප හරි ඒක මං හදලා දෙන්න මොකක් හරි කියලා බැක්ටීරියා වල මොකක් හරි මේ එක එක්ස්පෑන් කරලා දෙන්න අයියා ඔයාට මම මතකයි නේ ඔයා වෙන කාටවත් නම්බර දුන්නේ නෑනේ නෑ නෑ වෙන කාටවත් නම්බර දුන්නේ නෑ ඔයාට විතරයි දුන්නේ ආ මොකද මං එනං ආපු ඇඳුම කියන්න දුම නම් හරි දැන් මතකක් නෑ දුම මතක තියන් ඉන්න පුළුවන් නෑනේ හරි වගේ හැඩරුව කියන්න මට සැකයි අයියා මතකින්ද කියන්නේ කියලා මතකින් තමයි ඉතින් කියන්නේ ඉතින් මතක නැත්තම් කිව්වත් එක මං කතා කරන්නේ ඔගේ නම කිව්වේ නෑනේ ඉතින් හරි මට දිවුර දිවුර නම කියන්න මම දිවුර දිවුර තමයි ඉතින් කියන්නේ දෙයියන් Thank you අයියේ අයියේ මේ මනාද අයියගේ මේක දාලා තියෙන සින්දුව ලස්සනයි ලස්සනයි තාමත් නැගුණේ නැතත් අයියේ අයිය කැලක් කිය මම දන්නේ නැණ කිඳ එහෙනම් අර සින්දුවට ආසයිද ආම ඉතින් මට ඉතින් ඉච්චනේ තාම මුණ ගැවුන් නැති ඉන්නනේ දැන්නේ මම සින්දුව එනා හොයන නින්ද තමයි මම දැන්නේ සින්දුව අනේ අයිය අයිය අපි දෙන්නම කි පොඩි කැලක් කිය අර මන් දන්නේ නැරේ මන් දන්නේ හරි චූටි කැල මං හින්දක මං ඒතර නම කියනවා මගේ ආයලා කියන්නම් හරි ඔයා පටන් ගන්න මම ඊට පස්සේ කියන්න මොකද්ද කියන්නේ මන් දන්නේ නැහැ සින්දුව තාමත් මුණ ගැවුනේ නැති එක එහෙනම් දාන් ඉන්න ඔය ටෝන් එකට තාමත් मगे नाम अंजना सुजीत अये नाम सुजीत එදා බොරු නම කිව්වේ නෑ නෑ බොරු නම මොකද කිව්වේ මං ශහන් කිව්වේ ශහන් කිව්වේ ඉරන් කොයිද කිව්වේ මංගේ සුජිත් කියලා වා හරි හරි ඉතින් බලන්න ඔය කවුද පුළුවන් නැරන් එන්නේ අද පුළුවන් අද කොළඹ ඇවිල්ලා ඉන්නේ අයියා අය නම් එන්නේ නැ නංගනේ ෂොප් එකට එන්න අයියේ මෙතෙන්ට එන්නකෝ මෙතෙන්ටද අර මේවෙක තියෙන්නේ සෙඩ් එක සෙඩ් එක මොකද සෙඩ් එකේ අර පාරෙන් හැබැයි තියෙන්නේ බෝගහ බෝගහ තියෙන්නේ හරි මං එතෙන්ට එන්න මං එතෙන්ට එන්න මේ නම්බරේ කොහෙද අයියෝ ඔහොම ලයින් එකේ ඉන්න මං තනියෙන් ආවේ මට බයව එන ගමන් කතා කර කර එන්නකෝ අයියේ ආ ආ වාද මොකද ඔෆිස් එකට කියලා ඉන්නේ මොකද අවසර ගන්න ඕනේ නැති මමනේ දී ලොක්කයි මමනේ දී බලන්න ආ ඒකනේ ඒකනේ අයියෝ එන ගමන්ද ඔව් ඔව් එන ගමන් කොතනද දැන් මං පල්ලිය පහු වුණා ආ පහු කරන් එන්නකෝ අයියේ අයියේ මේ බලාගෙන පාරේ හොඳේ පරිස්සමින් එන්න මට බයයි මං තාම පාරෙන් පැන්නේ නැහැ පණින්න එපා පණින්න පප කහේට බල්ල පණින් පැන්නද පැන්නද නෑ නෑ තාම නෑ ආ ඉන්නකෝ ඉතින් පාරෙන් පයින්න ඕනේද පණින්නකෝ පණින්නකෝ වාහනයක් බල්ලම පණින්නකෝ වාහනයක් පැන්නද ඉතින් වග කියන්නේ නෑනේ මේ මේ මෙහෙ අයියා කොතනද අයියා අයියෝ මට පේනවා ඔයද එන්නකෝ මේ බලන්නකෝ දකුණ බලන්න ඕ ඔය හරියද මේ මේ අයියේ මේ ඉතින් කොහොමනේ එන්නකො ඉතින් ඉස්සරහට කොතනද මේ අර කල ලෙඩ්ඩයක් ගාගෙන ඉන්නේ මම මේ සංදාස් දාලා ඉන්නේ සංදාස් එකද පාද මොකද්ද සංදාස් එක ඔලුවට දාගෙන ඉන්නේ මේ මේකක් නෑනේ අන්නාඩි ඔලුවට දාලා මං ඉන්නේ මේ අයියේ ඕ මේ මිනිහෝ මෙහෙ තරිරානේ සෝරි අයියේ ඔයකොතනද මෙහෙම ස්ටේෂන් එක තියෙන්නේ ආ කොටු ස්ටේෂන් කියලා ගහලා තියෙන මෙතන ලොකුට කොටු ස්ටේෂන් එක ඔය මේකක් නෑනේ කොටු ස්ටේෂන් කියලා නෑනේ අයියා මේ නුගේකට නෑ මට වැරදුනා අයියේ මේ ඔය ඇත්තමද කියන්නේ කියනකොට මම එතනට ඇවිල්ලා දිනේ නැත්තම් මම රවට්ටනවද මං ඇවිල්ලා ඉන්නේ ඔය එන්නකොට මං ඒක තමයි ආවේ ඉතින් එන්නකොට ඉතින් අයියෝ මොකද දැනගෙන ඉන්නේ කියන්නේ මං එනගින කොළපාට එක කොළපාට මොකද ගවුමද කියන්නකෝ ඉක්මනට ගවුමක් නෙමෙයි ෂේට් එක එනගින අද්දිකට ඒක කළු කලිසමයි සපත්තු දෙකක් දාලා මේ ඔල්ලෝසුව සිල්ලම කාට එක තයි එකක් දාලාද තයි එකක් දාලා නේ ඉතින් අයියා කිව්වේ ලොක් එකක් කියලා එහෙනම් තයි එකක් දැම්මේ නෑ මේක තයි එකක් දැම්මේ නෑ මම තයි දාගෙන ඉන්නවද මෙතන ඔය එන්නකො ඉතින් අයියේ අනේ අයියේ ආ හරි හරි මේ පිට නෑ නෑ එනවා එනවා මේ අපේ බෝයි මගේ බොයෆ්‍රෙන්ඩ් ඇවිල්ලා මෙතනට ඉතින් මොකද කරන්නේ කියන්නේ මම මොකද කියන්නේ අයියව හම්බෙන්න ආව කියලා කියන්නද එයා කුම්ෆු ගහන එක්කනේ කුම්ෆු ප්‍රෙස්ලිං කරනවා මං ඇරලා යන්න ඇයිද මං ඇරලා යන්න ඇයිද නෑ ඉතින් එන කට්ටක් ඇවයි මම යනවානේ මට කට්ට කන්න බෑ ඕ ඉතින් ආදරේ කරලා ඉතින් කට්ට කන්න වෙනවා තමයි අයියා අයියා නම අයියා නම අයියේ පොඩ්ඩකට ඉන්නකෝ අයියේ අයියේ අයියේ